සුබදාසක්කය ම ලංකා ජනතා පක්ෂේ මහලේක මධ භාෂණ ප්‍රාත්‍ර වහන්ස අද මෙම මාසාකච්ඡා සඳහා ලංකා ජනතා පක්ෂයේ විධායක සභා නියෝජිතයන් මේ අවස්ථාවට සම්බන්ධෙනවා. විශේෂයෙන් මේ මාසාකච්ඡාව කතා කරන්න මේක කැඳවන්න කාරණාවක් වුණේ මේ වෙනකොට රට පුරාම අපි දකිනවා සුභාරංචියක් කියලා පුළුල් ප්‍රචාරයක් කරගෙන යනවා. තාප්ප පුරා පෝස්ටර් ගහනවා, ලොකු කටවුට් ගහනවා, සියලුම සෝෂල් මීඩියාවල සමාජ මාධ්‍ය ජාලා ගිනුම්වල සියලුම ගිනුම්වල ඇඩ් පල කරලා තියෙනවා. එතකොට මේවත් එක්ක බලනකොට අපිට මොකද්ද මේ සුභාරංචි පිළිබඳ මිනිස්සුන්ට හෙන දෙගිඩියාවක් ආවා. මිනිස්සු හොයලා බැලුවා. ඊට පස්සේ අර කෙකර ගාලා අර කිකිලි බිත්තරේ දානවා වගේ කැස්බෑව බිත්තර 600ක් 1000ක් විතර දාලා සද්ද නැතුව මුහුදට යනවා. නමුත් මේ කිකිලි කෙකර ගාලා බිත්තරයක් දැම්මා. මොකද්ද? ඒ දාපු බිත්තරේ තමයි IMF එකේ පැරිස් ක්ලබ් එකේ ණය, අපි ජාත්‍යන්තරයෙන් අරගෙන තියෙන ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන නැත්නම් කල් දා ගන්නවා වගේ දෙයක් ජනතාවට කිව්වා. ඉතින් මොකද්ද මේ කියලා දින්නේ? අපි හිතමුකෝ ණය අහෝසි කළා, මේක බොල්ලයක් විදිහට කපා හැරියා. අන්න ඒක සුභාරංචියක් රටේ ජනතාවට. නමුත් මේ ණය කල් දාලා ඊට පස්සේ ඒ ණයට හා සමාන මුදලක් අරගෙන ලංකා පුරා කැම්පේන් කරලා මේ රටේ තියෙන මිනිස්සු තවත් අගාධයට අද දාන එක මේ රටට සුභාරංචියක් වෙන්නේ කොහොමද? අය සබුද්ධික ජනතාව තේරුම් ගන්න ඕන කාරණාවක් මේක. අනිත් කාරණාව තමයි හොඳම කාරණාව කෝච්චියෙන් ඇවිල්ලා තමන්ගේ තෙල් ටික ගහගෙන අතින් ඇවිල්ලා ගෝල් පේස් එක ඉඳලා අරගල කරපු අරගලකාරයන්ට කනේ පාරක් ගැහුවා වගේ වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ ක්‍රියාවලිය සිදු කළා. 69 ලක්ෂයක් ජනතාව ඡන්දේ දුන්නේ පෝස්ටර් නැතුව සුපිරිසිදු ලංකාවක් ගොඩනගන්න, පිරිසිදු ලස්සන ලංකාවක් ගොඩනගන්න. පාරවල්වල තාප්පවල චිත්‍රයන්දා ලංකාව ලස්සන කරගෙන ආවා. ඒ තරුණයන්ට දුන්න කනේ පාරක් ඇද්දගෙන වැටෙන්න ලංකාව පුරා පෝස්ටර් ගහලා මේ රටේ පෝස්ටර් නැති දේශපාලන ව්‍යාපාරයක් කරන්න බෑ. අපි කරන්නේ පෝස්ටර් ගහන දේශපාලන ව්‍යාපාරය. ඒකට තමයි උඹලා කැමති. ඒකින්ද කටවහගෙන ඉඳහල්ලා කියලා ඒ තරුණ ප්‍රජාවට දුන්නා මේකෙන් හොඳ කනේ පාරක්. මේ කාරණාවත් එක්ක බලනකොට කියන්න දෙයක් නැහැනේ. දැන් මේක ණය ගන්නවා, ණය අරගෙන ඉවරෙලා ණය කල් දා ගන්න කියලා පෝස්ටර් ගහ ගන්නවා, හතර වටේ ලෝක සවාරිය යනවා. එතකොට මේක බැලුවහම අපේ ගම්වල ඉන්න කුඩුකාරයෝ ගන්නකෝ. කුඩුකාරයන්ගෙත් තියෙන්නේ මේකනේ. ගෙදර තියෙනවා නම් මොනවා හරි දෙයක් ඒක අරන් ගිහිල්ලා වික්කා. විකුණලා ඉවරලා දවසේ රේස් එක ගහ ගන්න කුඩු ටික ගහගත්. ඊට පස්සේ කාගේ හරි වැලක රෙද්දක් තියෙනවා නම් ඒ රෙද්ද උස්සන් ගියා. ගිහිල්ලා අර පරණ කබා කෝට් කාරයෙකුට හරි දුන්නා. දීලා ඉවර වෙලා තමන්ගේ දවසේ වියදම කරගත්තා. එතකොට ඒ වගේ තමයි අපි කොහෙන් හරි ණයක් අරගෙන දවසට රට අරගෙන යනවා. එතකොට මේක අරගෙන යනකොට අපි කවදාකවත් අපේ රටේ දේශීය නිෂ්පාදන ඉහළ දමා ගැනීම සඳහා වැඩපිළිවෙළක් දියත් කළා නැහැ. අපේ රටේ දේශීය නිෂ්පාදන අපනයනය කරන්න අවශ්‍ය වැඩපිළිවෙළක් දියත් කළා නැහැ. අපි ලෝකයේ නිෂ්පාදන ක්‍රියාවලියට යම්කිසි දායකත්වයක් දක්වන යම්කිසි අගයකතු කරපු නිෂ්පාදන කොටස් වැඩි දියුණු කිරීමට රජයෙන් කිසිසේත්ම වැඩපිළිවෙළක් යොමු කරලා නැහැ. ඉතින් අන්න ඒවයි සුභාරංචි වෙන්න ඕනේ. ලංකාවේ අපනයන ආදායම මෙච්චරක් වැඩි වුණා, ලංකාවේ මෙන්න මේ ප්‍රමාණයක් අපනයනය කර අහවල් රටට මෙච්චර දෙයක් අපනයනය කළා, අන්න ඒ වගේ දේවල් එනවා නම් අපි කැමති. මේකේ අර කුඩුකාරයෝ වගේ මොනවද තියෙන්නේ? තියෙන සම්පත් ටික විකුණන්න හදනවා, ලංකාවේ තියෙන ඉඩම් ටික විකුණන්න හදනවා, ලංකාවේ තියෙන බලශක්තිය විකුණනවා. ඊට පස්සේ දැන් හොඳම කාරණාව තමයි ලංකාවේ දෙවුන්දර තුඩු ඉඳලා කිලෝමීටර් 1050ක් පමණ දුරින් තියෙන පෘථිවි කබලෙන් ලැබෙන සම්පත් ටිකත් මේ වෙනකොට ජාත්‍යන්තර මාෆියා සංවිධාන වලට විකුණන්න සූදානම් වෙලා, බහුජාතික සංවිධාන වලට විකුණන්න සූදානම් වෙලා සිටිනවා කියන එක අපිට කණෙන් කොණින් ආරංචි වෙනවා. එතකොට මේ ලංකාවේ තියෙන සියලුම දේවල් විකුණන ගමන් දැන් මේ වෙනකොට අපිට ආරංචි වෙනවා රාජ්‍ය මුද්‍රණාලයේ ඉන්න පුද්ගලයන්ගෙන් ඔවුන් පාරට බැහැලා තියෙනවා, පාරට බැහැලා මාධ්‍ය සාකච්ඡා තියෙනවා කියන එක අපිට දැන් දැනගන්න ලැබිලා තියෙනවා. අපිට ඔවුන්ගෙන් තොරතුරු ලැබිලා තියෙනවා. එතකොට මේකම රාජ්‍ය මුද්‍රණාලයත් විකිණීමට වික්‍රමසිංහක් වෙන ජනාධිපතිතුමා සූදානම් වෙනවා. මේකට කැබිනට් පත්‍රිකාවක් සූදානම් කරනවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. එතකොට මේ කරන්නේ මොකද්ද? මේ එන්නේ පෙරහැරේ කසකාරයා. දැන් ජනාධිපති ඡන්දයක් තියෙනවා, පළාත් පාලන ඡන්දයකට ගැසට් කරලා ඔක්කොම පත්‍රිකා ටික මුද්‍රණය කරලා තියෙන්නේ. මහමැතිවරණ ඡන්දේනවා, මහමැතිවරණ ඡන්දෙටත් පත්‍රිකා ටික මුද්‍රණය කරන්න තියෙන්නේ මේ රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුවේ. මේ ගෑණියේ පිරිමියෙක් කරන්නයි, පිරිමියෙක් ගෑණියෙක් කරන්නයි බැහැ කිව්ව ජනාධිපතිතුමාගේ මුණුපුර මේ බෑනා. දැන් මේ වෙනකොට සූදානම් වෙලා තියෙන්නේ මේ රටේ ගෑනු පිරිමි කරන්න, පිරිමි ගෑනු කරන්න සූදානම් වෙන ගමන් ඡන්දත් කල් දා ගන්නද, ඡන්දය නැති මට්ටමකට මේ රට ගෙන යන්නද කියන එක ගැන අපිට පුරෝකථනයක් කරගන්න පුළුවන්. මොකද මුද්‍රණාලය වෙනත් තැනකට ගෙනිච්චොත්
එතන නැවත යථාදත්වයට පත්වෙන්න අඩුම මාසහයක් අවුරුද්දකටත් වැඩි කාලයක් යනවා. එතකොට එතන ආරක්ෂාව, එතන ගොඩනැගිලි, එතන යන්ත්‍ර සූත්‍රවල ක්‍රියාවලිය, මේ ප්‍රොසෙස් එක ක්‍රියාදාමය හරියන්න අවුරුද්දකවත් වගේ කාලයක් යනවා. එතකොට මේ හදන්නේ ජනාධිපතිවරණය, මහමැතිවරණය, පළාත් පාලන ඡන්දය කල් දාන්නද කියන එක අපිට කුකුසක් මතුවෙනවා. වික්‍රමසිංහ ජනාධිපතිතුමෝ, මේ ජනතාව ගුණාට අන්දන්න බෑ. මේ රටේ ජනතාව සබුද්ධිකව තීන්දු තීරණ වලට එළඹෙන්න බලාගෙන ඉන්නවා. කරුණා කරලා ඡන්දේ තියන්න. මේ දූෂිත දේශපාලනය, මේ රට විකුණම් කරන දේශපාලනය ගෙදර යවන්න අවශ්‍ය වැඩපිළිවෙල ජනතාව සූදානමින් ඉන්නේ කියන එක විශේෂයෙන් මතක් කරනවා. ස්තුතියි.